ඕන තරම් විදියට ඔයාගේ මොබයිල් එකෙන් PC එක PC එකෙන් තවත් PC එකක් A PC එකෙන් ඔයාගේ PC එක උනත් කන්ට්‍රෝල් කිරීම හැකියාව තියෙනවා මෙන්න මේ ඇප් එකෙන්. ඉතින් මම මේක වැඩ කරන විදිය ඔයාලට කියලා දෙනවා විතරයි මේක වැඩ කරන ඔයාලට පෙන්වන්න විදියක් වෙන්නේ නැහැ මට. ඒ වුණාට ඔයාලට මෙන්න මේ මම කියලා දෙන විදියට ඔයාලට පුළුවන් ඔයාගේ PC එකෙන් ඔයාගේ මොබයිල් එක හරි මොබයිල් එකෙන් PC එක හරි ඔයාගේ PC එකෙන් තවත් PC එකක් හරි එහෙම නැත්නම් වෙනත් PC එකකින් ඔයාගේ PC එක උනත් එහෙම නැත්නම් ඔයාගේ මොබයිල් එකෙන් වෙනත් මොබයිල් එකක් උනත් කන්ට්‍රෝල් කරන හැටි මන් දැන් මේ කියලා දෙන විදිහට ඔයාලට කරොත් හරියටම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට රිමෝට්ලි ඔයාගේ ඕනම ඩිවයිස් එකක් කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම මේ ඩිවයිස් දෙකට එකම Wi-Fi කනෙක්ෂන් එකක් එහෙම මුකුත් ඕනේ වෙන්නේ නැහැ. ඔයාලට වෙන වෙනම කනෙක්ෂන් දෙකකින් උනත් මේ දෙක කරගන්න හැකියාව දිනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් කියන්න පහල තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට පැත්තෙන් ඉන්න bell icon එක click කරොත් නම් මේ වගේ වීඩියෝස් වලට අපි දාපුවම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන අපේ social media මේවත් අපි follow කරන්න මතක කරන්න එපා. එහෙනම් අද කතා කරමු කොහොමද මේ දෙක කරගන්නේ කියලා. ගැන කතා කරනවා නම් එනි ඩෙස්ක් කියලා තමයි මේ ඇප් එකේට කියන්නේ. ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ ඇප් එකේ අයිකන් එකත් එක්ක. මම මේකේ link එක පහල description එකේ දාලා තියන්නම්. එහෙම නැත්නම් comment section එකේ පොඩ්ඩක් බලන්න එතනත් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර එනි ඩෙස්ක් කියලා මෙන්න මෙහෙම search එකක් දැම්මත් remote control කියලා තමයි මෙතන බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඇප් එක වල බලා ගන්න පුළුවන්. ඒ වගේම මම කිව්වා තව ඇප් එකක් ඕන කියලා වගේ mobile එකට තවත් පොඩි වැඩකට ඒ ඇප් එකෙන් මොකද්ද කියලා මම පෙන්නන්නම්. ඉතින් ඔයා මුලින්ම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ මම අනිත් ඇප් එක ගැන කියන්නම්. අනිත් ඇප් එකත් ඔයාලට මෙන්න මෙහෙම ඉන්ඩෙක්ස් කියලා සර්ච් කරාම පොඩ්ඩක් මෙන්න මේ වගේ පල්ලෙහාට යන්න. එතකොට පල්ලෙහෙන් හම්බෙනවා මෙන්න මෙතන ඇප් කිහිපයක්ම හම්බෙනවා. ඔයාලට ඉන්ඩෙක්ස් කියලා මෙන්න මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. මේවා එක එක දේවල් වලට හරියන දේවල්. ඒ වුණාට ඔයාලට මෙන්න මේ උඩින්ම තියෙන ඉන්ඩෙක්ස් කන්ට්‍රෝල් ප්ලගින් ඇඩ් 1 කියන එක ඔයාලට කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න ඉස්සර තියෙන මෙන්න මේ ඇප් එක. මේක ඩවුන්ලෝඩ් කරන් පස්සේ ඔයාලට වෙන ඒවා ඕනේ නැහැ. මේකෙන් ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක මම පොඩි වැඩකට තමයි මේක ඕනේ වෙන්නේ. මේක අනිවාර්යෙන්ම ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට අර එනි ඩෙස්ක් කියන normal app එකේනොයි මේ app එකයි දෙකම එකට සම්බන්ධ වෙච්ච එකක් තමයි මේ app එක. ඔයා අර එනි ඩෙස්ක් කියන app එක විතරක් දැම්මොත් ඒකෙන් ඔයාට control කරන්න වෙන්නේ නැහැ. ඔයාගේ PC එක හරි phone එක හරි කිසිම වෙලාවක මේක control කරන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේ හින්දා තමයි ඔයාට මෙන්න මේ එනි ඩෙස්ක් plugin add 1 කියන එක ඕනේ. ඉතින් ඔයා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරාම මෙන්න මේ වගේ තමයි ඔයාලා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දකින්න ඇති ඉන්ඩෙක්ස් ඇප් එකේ මෙන්න මේ වගේ ඉන්ස්ටෝල් ඕපන් කියලා තියෙනවා. ඒ වුණාට ඔයාලා මෙන්න මේ ඇප් එකේ ඕපන් කියලා එකක් කොහෙවත් නැහැ. ඉතින් මෙන්න මේ ප්ලගින් කියන එකක් තමයි මේක ඇප් එක වෙනම ඇප් එකක් නෙමෙයි. මේක අර ඇප් එකටම ඕන ඇප් එකක් ඕන කරන ඇප් එකක්. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරන්න ඊට පස්සේ ඔයා ඉන්ඩෙක්ස් ඇප් එක මෙන්න මේ ඕපන් කියලා තියෙන එකෙන් ඕපන් කරන්න. මේ දෙකේම ලින්ක්ස් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒ වගේම මේක Windows වලට ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකත් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ හරි බලන්න එතන අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා මෙතනින් මම ඕපන් දෙනවා. ඕපන් දෙද්දි නම් පළවෙනි පාට් ඔයාට ඇලව් කරන්න ගොඩක් දේවල් ටිකක් එයි. ඉතින් ඇලව් කරන්න බය වෙන්න දෙයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල නම් අර WhatsApp ප්‍රශ්නයක් එක්ක ඇලව් කරන්න ඒවා ගොඩක් අය බය වෙලා තිනවා. ඇග්‍රි කරන්න එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා මෙතන ඇග්‍රි දීලා හරි ඇලව් කියලා හරි තියෙයි. ඒවෙන් ඔයාලා ඇලව් දීලා මෙතනට එන්න පුළුවන් මේ ඇප් එකට. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලා වෙන්න මෙතන කෝඩ් එක. මෙන්න මේ කෝඩ් එක ඔයාලට පුළුවන් ඔයාගේ PC එකට ගිහිල්ලා PC එකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරාම මෙන්න මේ වගේ ටිකක් ලොකුවට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇප් එක මේ විදිහටම. එතන ඔයාලා මෙන්න මෙතන තියෙනවා රිමෝට් ඇඩ්‍රස් කියලා. අන්න එතනට ඔයාගේ මෙන්න මේ කෝඩ් එක ගහනද මේ කෝඩ් එක ගැහුවම ගහලා ඉවරලා ඔයාලා මෙන්න මෙතන ඊතලයක් තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන්. මේ PC version එකෙත් මෙන්න මේ ඊතලේ ඔයගලන්ට මම පෙන්නන්න. ඉතින් මේ ඊතලේ උඩ ටච් කරාම එහෙම නැත්නම් ක්ලික් කරාම ඔයා මෙන්න මේ කෝඩ් එක ගහුවනම් මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔයාලට සම්පූර්ණයෙන්ම ඔයාගේ PC එකට යනවා. PC එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම PC එකේ තියෙනවා මෙන්න මේවාගේ කෝඩ් එක. මේ කෝඩ් එක නම් ඔයා මෙතන ටයිප් කරොත් මෙතන ටයිප් කළා මෙන්න මේ ඊතලේ උඩ ටච් කරොත් ඔයාලට පුළුවන් ඔයාගේ PC එක
වාගේ මේ ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න. ඉතින් ඒ වගේ මේ විදිහටම ඔයාලා මේ කෝඩ් එක අරන් වාගේ මේ කෝඩ් එක වාගේ තව යාළුවෙක්ට දීලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න කියලා මේ කෝඩ් එක ඔයාලට දුන්නොත් මෙන්න මේ ඒන කෝඩ් එක ඔයාගේ යාළුවට දුන්නොත් එයාට පුළුවන් මෙන්න මෙතන රිමෝට් ඇඩ්‍රස් කියන එකට උඩ ටයිප් කරලා එයාට මෙන්න මේ ඊතලේ උඩ ටච් කරන්න හරි ක්ලික් කරන්න හරි විතරයි තියෙන්නේ. කෙලිම ඔයාගේ ස්ක්‍රීන් එකට ඇක්සස් හම්බ වෙනවා. එයාට එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. මෙතන ටච් කරන්න ඕන දෙයක් මේකෙන් ස්ලයිඩ් කරන්න වාගේ ඕන ඇප් එකක් ඕපන් කරලා බලන්න ඕන දෙයක් කරන්න පුළුවන් මේකෙන්. ඒ වගේම ඔයාගේ PC එකනුත් පුළුවන්. ඔයා හිතන්නකෝ ඔයාගේ PC එකේ ඔයා දන්නේ නැති දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මොන හරි දෙයක් ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඔයා ඒක ඩවුන්ලෝඩ් කරන්න දන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ AnyDesk කියන එක පාවිච්චි කරලා ඔයාගේ යාළුවටත් මෙන්න මේ ඇප් එක ගැන කියලා දීලා එයා දන්නවනම් මේක ඩවුන්ලෝඩ් කරන්න මොකක් හරි ඔයා දන්නේ නැති දේ එයාට පුළුවන් කෙනෙක්ම මෙන්න මේගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ PC එකටයි යාළුවගේ PC එකටයි ඔයාගේ කෝඩ් එක එයාට දීලා එයාට PC එකට කනෙක්ට් වෙලා එයාට පුළුවන් ඔයාගේ PC එක කන්ට්‍රෝල් කරලා ඔයාට අවශ්‍ය දේ කරගන්න. ඉතින් ඔයා නිකන් ස්ක්‍රීන් එක දිහා බලන් ඉද්දි ඔයාට පේන්නේ ඔයාගේ මවුස් පොයින්ට් එක නිකන් ඔටෝම යනවා. ඒක නිකන් හැක් වෙලාගෙන ඔයගොල්ලෝ ගොඩක් අය හිතේරෙන්නේ නේ හිතෙන්නේ. ඒ වුණාට ඒක හැක් වෙනන්නේ මේ ඇප් එකෙන් තමයි ඒක වෙන්නේ. ඒ ඇප් එකෙන් ඔයාගේ යාළුවෝ හරි කවුරු හරි ඔයා වෙන පැත්තක ඉඳන් කොහෙන් හරි ඉඳන් මේක කන්ට්‍රෝල් කරද්දි ඔයාගේ ස්ක්‍රීන් එකේ මවුස් පොයින්ට් එකත් ඔයාගේ යනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මොබයිල් එකේ නටිය වෙනස්. ඒක ඔයා ටච් කරනවා වගේ පේන්නේ නැහැ. ඔයා ටච් පොයින්ට් එකක් ඕන් කරලා දිනනවා නම් ඒකෙන් ඔයාට ටච් කරන තැන පේයි. එහෙම නැත්නම් මගේ දැන් ඔයාලට පේන්නේ නැති මේව ටච් කරද්දි මගේ පොයින්ට් එක මෙන්න මේ වගේ ටච් කරන තැන පේන්නනවා. ඉතින් ගොඩක් අය මේක එනේබල් කරගෙන නැහැ. ඉතින් එහෙම නැත්නම් ඔයාගේ ඉතින් පේනවා එයා කොහේ හරි යනකොට කොහේ හරි දේවල් වැඩ කරනකොට ඔයාගේ ස්ක්‍රීන් එකේ එහෙම වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලා මේ කනෙක්ට් වුණාට පස්සේ ඩිස්කනෙක්ට් කියලා එතනින් ඩිස්කනෙක්ට් කරපු ගමන් එයාට ඒකේ ඇක්සස් එක නැති වෙනවා. එයා ඒකේ මට කලින් කියන්න අමතක වුණා මෙන්න මේ ඊතලේ උඩ එයා ටච් කරලා හරි ක්ලික් කරලා හරි එයාට කොයි වෙලාවකවත් මේක ක්ලික් කරපු ගමන් මේකට ඇක්සස් හම්බෙන්නේ නැහැ. කියන්නේ ඔයාගේ ස්ක්‍රීන් එකේ ඔයාට ටච් කරන්න ඔයාගේ ක්ලික් කරන්න මොන හරි දැන් ස්ක්‍රීන් එකේ ඔයාලා වැඩ කරන්න එයාට මේක මෙන්න මේ ඊතලේ ටච් කරපු ගමන් එයාට හම්බෙන්නේ නැහැ. ඊතලේ උඩ එයා ටච් කරාම ඔයාට එනවා මෙසේජ් එකක් මෙන්න මෙහෙම කෙනෙක් මෙහෙම විදිහට ඔයාගේ මේ ඇප් එකෙන් කනෙක්ට් වෙන්න හදනවා. ඔයාගේ කනෙක්ට් වෙන්න දෙනවද නැද්ද කියලා ඇක්සස් දෙන්න හරි නැත්නම් ඒ නොදෙන්න හරි පුළුවන් ඔයාට හැකියාව තියෙනවා. එහෙම ඇක්සස් නොදුන්නොත් කිසිම වෙලාවක එයාට මේකට එන්න බෑ. ඒ වගේම ඇක්සස් දුන්නොත් ඉතින් ඔයාට එන්න පුළුවන්. ඉතින් එහෙම ඇක්සස් දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ඒ ඔයා කනෙක්ට් කරපු දේවල් වල කෝඩ් එකත් එක්ක මෙතන ඉතුරු වෙනවා. ඒ කියන්නේ එයාට පුළුවන් එතකොට ලේසියෙන් මෙතන උඩ එකපාර ටච් කරලා ඔයාට කෝඩ් ආයක ගහින්න ඕනේ නැහැ. ඔයා කලින් කනෙක්ට් ට්‍රක් එකකට යන්න ඕන මෙතනින් ඔයාට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් වාසිදායක වෙන ඇප් එකක්. මේක ගොඩක් හොඳ ඇප් එකක්. මොකද මේක එකම Wi-Fi කනෙක්ෂන් එකක් තියෙන්න ඕනෙත් නැහැ. ඔයාගේ ගෙදර Wi-Fi කනෙක්ෂන් එක තියෙනවා ඔයාට එකකින් කනෙක්ට් වෙලා ඉද්දි තව කෙනෙක් ලෝකේ කොහේ හරි ඕන තැනක ඉඳන් මේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා ඉන්නවනේ. ඒ කියන්නේ ඩේටා ඔන් එකේ තියෙනවනේ. ඔයාලා මේ ඇප් එක ඕන් කරලා මෙන්න මේ කෝඩ් එක ගහන්න විතරයි තියෙන්නේ. ඔයාලා ඊට පස්සේ ඇක්සස් දෙන්න විතරයි තියෙන්නේ. ඔයාගේ ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන් එයාට පේනවා. එයාට ඒ ස්ක්‍රීන් එකේ වැඩ කරන්න හැකියාව තියෙනවා. උන් ওই විදිහට ඔයාලා ඕන දෙයක් කරන්න පුළුවන්. ෆෝන් එකක් ෆෝන් එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ෆෝන් එක PC එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. PC එක ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ ඕන විදිහකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇප් එක ගොඩක් වටින ඇප් එකක්. අන්නේ ඉඳලා මේ ඇප් එක මම ගේන්න හිතුවේ. ඉතින් මේ ඇප් එකේ කතා ගන්න දෙන ඔය ටික තමයි. ඔයාලට පුළුවන් මේ කෝඩ් එක සාමාන්‍ය විදිහට මම කිව්වා වගේම ගහලා සාමාන්‍ය විදිහට ඔයාට කෙලින්ම මේක ඇක්සස් අර දෙන්න විතරයි තියෙන්නේ. ඔයාගේ ස්ක්‍රීන් එක යාට ෂෙයා වෙනවා. එයාට පුළුවන් ඔයාගේ ස්ක්‍රීන් එකේ ඕන දෙයක් කරලා ඔයාට කරගන්න බැරි දෙයක් තියෙනවා. ඒ දේ වුණත් ඔයාට කරගන්න පුළුවන්. ඉතින් අද ඔයගොල්ලෝ දැක්කේ වීඩියෝ එකෙන් කොහොමද ඔයාගේ ඩිවයිස් එකෙන් තවත් ඩිවයිස් එක රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න කියලා. ඉතින් ඔයාට මොකක් හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. පහලින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් රිප්ලයි එකක් දෙනවා. ඒ වගේම අනිවාර්යෙන් ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට මේක නොදන්න යාළුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන් යාට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පහල දින රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට පැත්තෙන් ඉන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් ඕල් වලට දාලා තියාගන්න. ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා ඒ වෙලෙම. ඉතින් මේ දින අපේ සෝෂල් මීඩියා මේ තවිය ෆලෝ කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකෙන්. හම්බෙමු.